අදදරන සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය චමින්ද කුමාරගමගේ ප්‍රකාශය බහනුක කරුණාරත්න අදදරන ප්‍රධාන පුවත් සිරස්තල හොමගම කර්මාන්ත කලාපී ගින්නමැඩ පැවැත්වේ පුද්ගලික අංශින් විදුලි මිලදී ගැනීමට මහජනපය ගිතා කොමිස්සමෙන් අවසර කොකෙන් කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් පිලිපීන ජාතිකයෙකුට රැඳවුම් නියෝග බේලවුකෙන් කණ්ඩායම අවසන් පූර්ව වටේට අද දෙරණ දේශීය පුවත් The Big Story හෝමාගම කටුවන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නමැට පවත්වා තිබෙනවා. තෙන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදිපිලි නිෂ්පාදනාගාරයක් ගින්නට හසු වීමෙන් විනාශ වී ඇති බවයි අද දෙරණ වාර්තා කරපු පැවසුවේ. ඒ රාත්‍රී හටගත් ගින්නමැට පැවැත්වීම සඳහා හොරණ සහ කෝටි ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ හතක් යොදවා තිබූ අතර පනාගුඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ දියුම් කර තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට යුද හමුදා කණ්ඩායමක් ද යොමු කළ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හෙරත් මහතා පැවසුවේ. ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර හොමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර ඊයේ පස්වරුවේ හඟුරන් කෙත නරන්මැඩිල්ල ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලිසිය පැවසුවා. උප්පුවේලි වෙල්ගම් වෙහෙර කැලෑ ප්‍රදේශයේද ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. The Big Story මාස 6ක කාලයක් සඳහා මෙගාවොට්සේක විදුලි පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. නියගේ හේතුවෙන් ජල විදුලි ජනනය අවම වීමෙන් නැතිවන විදුලි උන්නතාවය සපයා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව කොන්දේසි 3ක් යටත්ව අදාළ අනුමැතිය ලබා දී ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි බල පනතේ 43 වන වගන්තිය යටතේ අද සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම කළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් කළ යුතු වනවා. කොත්මලේ පොල්පිටියේ විදුලි සම්බන්ධතාවය ලබන වසරේ අගෝස්තු මාස 31 වන දිනට පෙර සක්‍රිය කළ යුතු අතර අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලි මිලදී ගැනීම කළ යුතු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයේ වෙත දන්වා තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රී වැල්ලවත්ත ප්‍රදේශයේ විදුලි රැහන් දෙකකට හානි සිදුවීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටුණු අතර රැහන් පද්ධතිය අලුත්වැඩියා කරන තෙක් ඇතැම් ප්‍රදේශවලට ජනන යන්ත්‍ර භාවිතා කරමින් විදුලි සැපයුම ලබා දී තිබුණා. වර්ෂිකව සංචාරකීන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙල කඩනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සමාජිකයින් ඇතුළු නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. සංචාරකීන්ට ආකර්ෂණීය සහ සුවපහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. මෙරටට පැමිණෙන සංචාරකීන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඓතිහාසික පෙනුමක් සහිත දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලි සහ බංගලා පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සඳහා ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ස්ථාපිත කිරීමට හා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා කවුන්සිලයක් පිහිටවීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජයතිලක රණසිංහ මහතා ප්‍රකාශ කළේ සංචාරක ව්‍යාපාරයේ නිරත හෝටල් සේවකින් අර්බුද රසකට මුහුණ දෙමින් සිටින බවයි.
අද මේ ආණ්ඩු හෝටල් සේවකයාගේ කරමත නැගලා ඒ හෝටල් සේවකයා බෙල්ල මිරිකන සැනකට පත් කරලා තියෙනවා. කරන්න පුළුවන් දේවල් අපි ලිඛිතව දීලා තියෙනවා. හැබැයි මේ ආණ්ඩු තුට්ටුවකට සැලකුවේ නැහැ. සංචාර කැමැතිවරයා මේ වෙනකොට පම්පෝරි ගහනවා. මෙතර විදේශියෝ කැවිලා තියෙනවා. ලක්ෂ 6ක් ඇවිල්ලා තියෙනවා. ආඩම්බරයි. හැබැයි මේ සංචාරකයා මෙහාට ආවට පස්සේ ඒ විදේශ සංචාරකයාට සලකන්නේ කවුද? මේ හෝටල් සේවකයා. එදා මේ ශේත්‍රයේ ඇතුළු චීන සේවකයෙකුට ලක්ෂ 2කට ආසන්න. තවත් එළිය හිටපු සේවකයෙකු ගත්තාම ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් හිටියා. අද මේ රටේ තියෙන අර්බුදය හරහා මේ ශේත්‍රය අතහැරලා ගිහිල්ලා මේ ශේත්‍රය රැකගන්න වැඩපිළිවෙලක් ඕක කට්ටියට නැත්නම් මේ ඉන්න ටිකට අතහැරලා ගියොත් මේ ශේත්‍රය කොහෙද රැකෙන්නේ? මෙරට ධන උත්පාදනයේ ශක්තිමත් කිරීම සඳහා නව නීති රීති සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ මානුෂීය ධනවාදය පෙරටු කරගත් ව්‍යවසායකත්ව ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවයි. පාර්ලිමේන්තුවේ පැවති ව්‍යාපාරික හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමන මානුෂීය ධනවාදය හරහා ධන උපාදනය කරන ව්‍යවසායක ව්‍යාපාරවල කර්මාන්ත ලබා දිය යුතු උපරිම උත්තේජක සහ සහයෝගය ලබා දෙනවා. නීති රීති රෙගුලාසි ඒවා ෆැසිලිටේට් කරන්නට මේ රටේ ධන උපාදනය ශක්තිමත් කරන්න අවශ්‍ය නීති සම්පාදනය අපි ක්‍රියාත්මක කරනවා. හැබැයි ඔබ දැනගන්නට ඕන උපාදනය කරන ධනය බෙදී යෑමේදී අසමතුලිතතාවයක් සමබර නොවන තත්ත්වයක් මේ රටේ තිබෙනවා. ඒ නිසා ධන උත්පාදනය කරන ධනවාදය මානුෂීය වේ. මේක නියෝ ලිබරල් ඉකොනොමික් සිස්ටම් එකකට ගිහිල්ලා සමාජයේ ඉහළම තලයේ ඉන්න ප්‍රභූවරයා පෝසතා ශක්තිමත් කරහම ඒ ශක්තිමත් කිරීමේ ප්‍රතිලාභ ටික පහළට කාන්දු වෙයි කියන ප්‍රතිපත්තියේ අපි නැත. නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලි අනුපාත පහළ දමා තිබේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලපිටිය මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා ප්‍රකාශ කළේ වෘත්තීය සමවන් විවෘත පොලි අනුපාතයේ පහළ දැමීමේදී බැංකු පද්ධතියටද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුව ඇති බවයි. මහා බැංකුව මේ ගැන දැඩි අධීක්ෂණයක් කරනවා. මේ පොලි අනුපාතය මහා බැංකුව අඩු කරපු ප්‍රමාණයට සාපේක්ෂව අඩු වෙනවද අඩු කරනවද එහි ප්‍රතිලාභය ජනතාවට ලැබෙනවද කියන එක බලන්න මම හිතනවා කෙටි කාලයක් තුළ අපිට සුබවාදී තත්ත්වයන් බලන්න පුළුවන්. වැඩි වෙන ආකාරයට අඩු වෙන්නේ නැහැ නේද? විවෘත වෙනදපලේ ස්වභාවය ඒ නිසා තමයි. මොකද බැංකුවටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් යම් කිසි නිශ්චිත කාලයකට බැංකුව තැන්පත් වරින්න මේ ණය දෙන්නේ. තැන්පත් බොහෝ විට ගන්නේ මාස 3කට මාස 6කට නිශ්චිත පොලියකට. එහෙම ප්‍රායෝගික ප්‍රශ්නකුත් බැංකුවට තියෙනවා. 22 අගෝස්තු මාසයේ සැප්තැම්බර් මාස වෙනකොට ආහාර උද්දමනේ 95%ක් වැඩුණා කියලා. ආහාර ද්‍රව්‍යවල උද්දමනේ ඊට පෙර අවුරුද්දේ මේ මාසයට සාපේක්ෂව වැඩි වීමේ වේගය. සාමාන්‍ය අනිකුත් භාණ්ඩවල උද්දමනේ 70%ක් වුණා කියලා. දැන් අපි කියනවා ජූලි මාසයේකොට මේ සාමාන්‍ය උද්දමනේ 6.3%ක් වුණා කියලා. ආහාර උද්දමනේ 6.3%ක් දක්වා අඩු වුණා කියලා. සාමාන්‍ය උද්දමනේ තේවා. ඒකේ තේරුම මාසයට සාපේක්ෂව වැඩි වීමේ වේගය අඩු වෙලා. ඒකෙන් කියන්නේ භාණ්ඩ මේ මිල අඩු වෙලා කියලා. අඩු නැ ඍණ උද්දමනයක් කියන්නේ. රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජයේ අවබෝධයකින් කටයුතු කරන බවද මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා. රජය සේවකින්ගේ නිශ්චිත වැටුප් ලබන සියලු දෙනාගේ තියෙන අසීරුව රජය තේරුම් ගන්න තියෙනවා. මොකද බඩ මිල පැහැදිලි වැඩිවීමකදී පොලි වැඩිවීමකදී බදු වැඩිවීමකදී නිශ්චිත ආදායමක් ගන්න කෙනා අති දැවැන්ත අසීරුවකට පත් වෙනවා. ඒක රජය අනවබෝධයෙන් ඉන්නව නෙවෙයි. ඒ නිසා රජයට අවස්ථාවක් ලැබෙන පළවෙනි වෙලාවේ ඒ සඳහා අවශ්‍ය පියවර ගනී. ඒ පිළිබඳ රාජ්‍ය නායකයා හැටියට මුදල් අමාත්‍යවරයා ඉතාමත් හොඳ අවබෝධයකින් ඒ හොඳ සොයා බැලීමකින් එදාට වැඩිය අද හොඳයිනේ. හෙට ඊට වැඩිය හොඳ වේවි. ඒ සඳහා තමයි තුමා නායකත්වය දෙන්නේ. අපි සියලු දෙනා වෙහෙසෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ 56 වන මහා සම්මේලනයේ පැවැත්වීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැති හිමිව තිබෙනවා. සැප්තැම්බර් මාස 10 වනදා ලේක් හවුස් පරිශ්‍රයේ ඉදිරිපිට පක්ෂ සම්මේලනයේ පැවැත්වීම සඳහා අනුමැති ලබාගත් බවයි පක්ෂ මහලේ කම්පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ. 56 වෙනි එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයේ පැවැත්වීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමත් ඒ වගේම එම සම්මේලනයේ ඉදිරිපත් කිරීමට යෝජිත අපේ ව්‍යවස්ථා සංශෝධනය නැත්නම් නව ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත් කිරීම සිදු කරා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ 10 වෙනිදා ලේක් හවුස් එක ඉදිරිපිටදී 12ට පක්ෂ නායක දරණ රණවීර සිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සම්මේලනයේ පවත්වනට කටයුතු කරා. පක්ෂ සම්මේලනයේට පක්ෂ හැර ගිය කට්ටිය හැම ස්ටේජ් එකට ගින්න නැද්ද එදාට? ඕනම කෙනෙක්ව එකතු කර ගැනීමට පුළුවන් වෙන අන්දමට ඒ වගේම ප්‍රතිගන ආපාරයකදී අනිත් කණ්ඩායම් එකතු කර ගැනීමට හැකි වෙන අන්දමට පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කරන ඒ සංශෝධනයත් එක්කලා තවතාවත් විදෙක දීමේ හැකියාව තියෙන එකතු කර ගැනීමට බලය පක්ෂයට තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වූ කම්කරුව මාධ්‍ය මනුෂ්‍ය නායක කර මහතා සඳහන් කළේ
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවයි. සරහට ගොඩක් දෙනෙක් එකතු වෙන්න බලාගෙන ඉන්නවා නිසි වේලාව එනකම්. නිසි වේලාව කියන්නේ ඉදිරි ජනාධිපති තීරණය එනකොට ගොඩක් දෙනෙක් මෙතනට එකතු වෙනවා. අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අනිවාර්යෙන් අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. විපක්ෂ නායකතුමාත් අනිවාර්යයි. ඒක එතුමාට තමයි ඉතින් බලාගන්න වෙන්නේ එතුමා මොකද්ද කරන්නේ කියලා. එතුමාට පුළුවන් ඉතින් ජනතා විමුක්ති පෙරමුණේක එතුමාට පුළුවන් කවුද නාලක ගොඩහේවා එක්ක එතුමාට පුළුවන් GL පීරිස් එක්ක වැඩ කටයුතු කරන්න. නාලක ගොඩහේවල GL පීරිස්ලා කියන්නේ කවුද මොනවද කරේ කියන එක අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා කාටවත් මතකයි. එයාලත් එක්ක තමයි දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නේ. දැන් ඔබතුමාලානේ මේ රනිල් මහත්තයව දාලා ගිල්ල රනිල් නරෙන් පිට ප්‍රදේශයේ ලැගුම්හලකදී කොකින් මද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රේගු මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ සමග එක්ව සිදු කළ වැටලීමකදී කොකින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 294ක් සමග පිලිපීන ජාතිකයා අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී මද්‍රව්‍ය ලබා ගැනීමට ලැගුම්හල වෙත මෝටර රථයකින් පැමිණි පුද්ගලයෙකුද රුපියල් ලක්ෂ 7ක මුදලක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු විදේශගතව සිටින ප්‍රධාන මද්‍රව්‍ය ව්‍යාපාරම් කරුවෙකුගේ උපදෙස් මත මෙම මද්‍රව්‍ය රැගෙන යාම සඳහා පැමිණ ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත 28 හැවිරිදි පිලිපීන ජාතිකයා මාලිගකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 49 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි සෙසු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා පෙරවරු 4 දක්වා එම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මහනුවර සාකටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස අදාළ කොටසේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට පියවරගෙන තිබෙනවා. ඉන්දීය හමුදාවේ මැදිහත්වයෙන් උතුරු පළාතේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථ මහතා පවසනවා. ඔහු සඳහන් කරේ සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා පමණක් පෙනී සිටින දෙමළ ජාතික සංධානයේ පාර්ශවයන් සමග රටේ සංහිඳියාව ඇති කිරීමට නොහැකි බවයි. කොළඹ පැවති වැඩසටහනකට එක්වමින් අරුන් සිද්ධාර්ථ මහතා මෙම අදහස් පළ කළා. ඒකට මාවේ සේදානිජ රාජා සම්බන්ධන් ලාගීල මල්මාල දානවා. මැරිච්ච මිනිස්සු ගැන කතා කරන්නවත් කවුරුත් නැහැ. දැන් TNA කියනවා නම් මේක අපේ නිජ භූමිය කියලා දකුණ ඉන්න මිනිස්සු කියවනේ. ඒතකොට දකුණ ඉන්න මිනිස්සුන්ගේ සිංහල මිනිස්සුන්ගේ නිජ භූමිය කොයිද? අද වෙනතුරු යාපනයෙන් ගාලපන්නපු මුස්ලිම් අයගේ ඉඩම නැවත දීලා නැහැ කවුරු. ඒතකොට මේ ක්‍රයිම්ස් කතා නොකර මේ කොහොමද මේ දැන් ඉන්න ජනාධිපතිතුමනි මේව ඔයා කරන්නේ? අද දිරණ කෙලිබිම බෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන්පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට බිලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ ජෙෆ්නා කින්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ ලකුණු 61කින් ජය ගැනීමත් සමගයි තරගයේ ප්‍රථමින් පඳුර පහර දුන් බිලව් කැන්ඩි කණ්ඩායම නියමිත පඳු වාර 20 අවසානයේ කඩළු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා. ජෙෆ්නා කින්ස් කණ්ඩායමට පඳු වාර 17යි පඳු 2කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග ලකුණු 9කට කඩළු 6ක් මිදෙලීමට සමත් වුණා. යනුව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසය අඛණ්ඩව තෙවරක් ශූරතාවයේ දිනු ජෙෆ්නා කින්ස් කණ්ඩායමට මෙම පරාජයත් සමග මෙවර තරගාවලින් ඉවත් වීමට සිදුවීම විශේෂත්වයක්. අද දිනන විදේශ පුවත් මැලේසියාව අධිවේගී මාර්ගයකට පුද්ගලික ගුවන් යානයක් කඩා වැටි දස දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලංකාවේ ගුවන්තොටුපළේ සිට සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන්තොටුපළ වෙත පියස්සර කරමින් සිටියේදී එම යානයේ ඊයේ පසුව වී අධිවේගී මාර්ගයකට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් මතර යානය කඩාවැටී ඇති අතර එහි ගමන් කළ පුද්ගලින් දෙදෙනා ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනා සහ මගින් 6 දෙනා මිය ගොස් තිබෙනවා. ගුවන් පාලක මධ්‍යස්ථානයේ සමග දළ යානයේ සම්බන්ධතාවය ගිලිහි විනාඩි 4කට පසු අනතුරු සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අද දින ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. අද දින පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරුවට බලාපොරොත්තු වන්නේ